English with Nonis. අද අපි මේ පාඩම හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් tense එකක් වෙන present continuous tense සම්බන්ධයෙන්. දැන් present continuous tense කියපුවම මගේ කලින් පාඩම් වල මම දැනට අවසන් කරලා තිනවා simple present tense, simple past tense සහ simple future tense. දැන් තමයි අපි යමු වෙන්නේ මේ continuous tense සම්බන්ධයෙන්. එතන මුලින්ම අපි කතා කරන්නේ present continuous tense සම්බන්ධයෙන්. ප්‍රසන්ට් කන්ටිනියස් ටෙන්ස් භාවිතා වෙන අවස්ථා ගැන කල්පනා කරපුවා හොඳින් මතක තියාගන්න ප්‍රසන්ට් ටෙන්ස් ප්‍රසන්ට් කන්ටිනියස් ටෙන්ස් භාවිතා වෙන එක අවස්ථාවක් තමයි මේ අපි කතා කරන මොහොතේ සිදුවෙමින් තිබෙන දේවල් තියෙනවා නම් ඒ දේවල් විස්තර කිරීම සඳහා ප්‍රසන්ට් කන්ටිනියස් ටෙන්ස් භාවිතා කරනවා things happening at the time of speaking ඒ කියන්නේ අපි මේ කතා කරමින් ඉන්න මොහොතේ ඒ කියන්නේ මේ මොහොතේ සිදුවෙමින් තිබෙන දේවල් තියෙනවා නම් ඒ දේවල් විස්තර කිරීම සඳහා present continuous tense එක භාවිත කරන්න ඕනේ. බලමු පළවෙනි උදාහරණය. He is running. ତେර he is running කියලා කිව්වට පස්සේ මේ මොහොතේ ඔහු දුවමින් සිටිනවා. ତେර අපි මේ කතා කරන මොහොතේ එයා කරමින් තිබෙන දෙයක් සම්බන්ධයෙන් තමයි මේ කතා කරන්නේ. ତେර මේ මොහොතේ වෙමින් තිබෙන දෙයක් හන්දා අපි දානවා present continuous tense එක. බලමු තවත් උදාහරණයක්. Our dog is barking at a stranger. ତେර අපේ බලලා අඳුරන්නේ නැති පුද්ගලෙක් දිහා පුරමින් සිටිනවා. ඒතර ඒකත් මේ මොහොතේ සිදුවෙමින් තිබෙන දෙයක්. අපි මේ කතා කරන මොහොතේ සිදුවෙමින් තිබෙන දෙයක්. බලමු තවත් උදාහරණයක්. He is swimming. ඒතර ඔහු පිහිනමින් සිටිනවා. ඒකත් අපි මේ කතා කරන මොහොතේ සිදුවෙමින් තිබෙන දෙයක්. ඒ නිසා ඒකට භාවිත කරලා තිනවා present continuous tense එක. බලමු තවත් උදාහරණයක්. She is driving. අය රිය පදවමින් සිටිනවා. ඒකත් මේ කතා කරන මොහොතේ සිදුවෙමින් තිබෙන දෙයක්. He is giving instructions. ඔහු උපදෙස් ලබා දෙමින් සිටිනවා. ඒකත් මේ කතා කරන මොහොතේ සිදුවෙමින් තිබෙන දෙයක්. ඒතර මේ උදාහරණ ඔක්කොම බැලුවොත් එම ඒ සියල්ලම මේ අපි කතා කරන මොහොතේ සිදුවෙමින් තිබෙන දේවල්. ඒ නිසා අපි භාවිත කරලා තිනවා present continuous tense එක. ඒතර මේ present continuous tense එකේ grammatical part එක මොකද්ද කියලා කල්පනා කරලා බැලුවොත් එම present continuous tense කියලා අපි කියන්නේ subject එක ඇවිල්ලා ඊට පස්සේ be verb එක ඒ කියන්නේ am එක is එක හෝ are එකක් ඇවිල්ලා ඊට පස්සේ එන ක්‍රියාපදයට ing එකක් එකතු කරලා තියෙනවා නම් අපි ඒක present continuous tense එකේ තියෙනවා කියලා කියනවා. එතන මේ උඩ වාක්‍ය ඔක්කම බැලුවොත් එහෙම ඒ සියලුම වාක්‍යල මුලින්ම subject එකගෙනවා ඊළඟට be verb එකගෙනවා ඊට පස්සේ verb එක ing form එකේ තියෙනවා. අපි බලමු මේ present continuous tense එක භාවිතා වෙන තවත් අවස්ථාවක්. දැන් මේ දවස්වල සිදුවෙමින් තිබෙන දෙයක් තියෙනවා නම් අන්න ඒ දේ විස්තර කිරීම සඳහා අපි භාවිත කරන්නේ present continuous tense. යමක් මේ මොහොතේ සිදුවෙමින් තියෙන උන කියලා අවශ්‍යතාවයක් නැහැ. මේ දවස්වල සිදුවෙනවා නම් ඒත් අපි භාවිත කරන්නේ present continuous tense තමයි. බලමු මෙන්න මේ පළවෙනි උදාහරණය. I am reading Sherlock Holmes these days. මම මේ දවස්වල Sherlock Holmes කියවනවා. එතකොට මේ මොහොතේ Sherlock Holmes කියවන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ දවස්වල ඒක කරනවා නම් අපිට යූස් කරන්න වෙන්නේ present continuous tense එක තමයි. වෙන tense එකක් භාවිත කරන්න බෑ. බලමු තවත් උදාහරණයක්. She is watching Blacklist season 6. අය Blacklist එකේ Blacklist කියන්නේ TV series එකේ season 6 එක තමයි මේ දවස්වල බලන්නේ. ඒතකොට මේ දැන් මොහොත් මේ මොහොතේ බලනවා වෙන්නත් පුළුවන්. නැත්නම් මේ මොහොතේ වෙන program එකක් බලනවා වෙන්න පුළුවන්. හැබැයි මේ දවස්වල Blacklist කියන series එක TV series එක බලනවා නම් එතනට අපිට දාන්න වෙන්නේ present continuous tense එක. බලමු එකේ තවත් උදාහරණයක්. He is working on a new project. ඔහු අලුත් project එකක් වැඩ කරමින් සිටිනවා. ඉතින් ඒකත් මේ දවස්වල සිදුවෙමින් තිබෙන දෙයක්. මේ දවස් මේ මොහොතේ වැඩ කරනවා වෙන්නත් පුළුවන් මේ project එක සම්බන්ධයෙන් නැත්නම් වෙන වැඩක් කරනවා වෙන්නත් පුළුවන්. නමුත් මේ දවස්වල ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරනවා නම් අපි කියනවා ඒක present continuous form එකෙන් තමයි කියනවනේ he is working on a new project. බලමු තවත් උදාහරණයක්. They are putting up a new building. ඔවුන් අලුත් බිල්ඩින්ග් සකස් කරනවා නැත්නම් හදනවා. ඒතර ඒකත් මේ දවස්වල සිදුවෙමින් තිබෙන දෙයක්. ඒතර මේ දවස්වල සිදුවෙමින් තිබෙන දෙයක් නම් අනිවාර්යයෙන්ම present continuous form එකෙන් තමයි sentence එක තියෙනවා. බලමු තවත් උදාහරණයක්. She is sewing her frock. අය ඇගේ ගවුම අසමින් සිටිනවා. එතකොට ඒකත් මේ දවස්වල සිදුවෙමින් තිබෙන දෙයක්. ඒ කියන්නේ අයට වැඩි වෙලාවක් නෑ. පොඩි වෙලාවක් අරගෙන
පොඩි පොඩි කොටස් මහාගෙන යනවා. එතකොට අපි කියනවා she is sewing her frock කියලා මේ දවස්වල සිදුවෙමින් තිබෙන කාර්යයක් නිසා. එහෙනම් අපි බලමු present continuous tense භාවිතා වෙන තවත් අවස්ථාවක්. ඒක තමයි අපි යම කරන අතරතුර යම් කිසි දෙයක් කරන අතරතුර නම් අපි ඉන්නේ. අපි අනිවාර්යයෙන්ම present continuous tense එක තමයි භාවිතා කරන්නේ. අපි බලමු ඒකේ උදාහරණයක්. Please don't make so much noise. Karnakala, idea Sadia Katikandipa. I am trying to work. Mama Vadakan Utsakarna. Told Mama Yama Karana Ataraturatama inni. Ainsa Pikino, I am trying to work. Palamatavatudarna. Where is Upul? Upulkohada. He is helping his wife in the kitchen. Oh, okay. Barriata Kusi Udaukarna Gamantama inni. Told me Mohoti Udaukaram in Sitinova than at the Kinakaname Adasa inni. ඒ කාර්ය කරන එක අතරතුර තමයි යා ඉන්නේ. එතකොට කුසියා උදව් කරමින් ඉන්නවා. එතකොට ඒ කාර්ය කරන අතරතුරේ තමයි ඉන්නේ කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ. බලමු තවත් උදාහරණයක්. Let's go out now. අපි දැන් එළියට යමු. It's not raining anymore. ආ දැන් මේ වහින්නේ නැහැ. කලින් වැස්ස දැන් වහින්නේ නැහැ. නමුත් තව ටිකකින් වහින්න පුළුවන්. එතන මේ අතරතුර කාලයේදී වහින්නේ නැහැ කියන එක තමයි මම It's not raining anymore කියලා present continuous tense එකෙන් කියන්නේ. Wait a bit, Podakina. I am in the middle of cooking for you. Ah, mama, what uyamin in eka me uyana kari ataraturatama in the kilatamai eakian. Then uyana kama samaita phone cancer no and a pull of phone at the phone Facebook in no and a pull of Facebook in Nagamata. Me what can a mama uyana kamang in the kilat uyana kari ataraturi when a kari kendatuna. Namut mea. උයන කාර්ය අතරතුර නම් මේ ඉන්නේ එයාට කියන්න පුළුවන් I am in the middle of cooking for you කියලා. තව එකක් බලමු. What are you doing? ඔයා මොනවද කරන්නේ? I am washing my car after some time. ආයෙනම් මම සෑහෙන කාලයකින් පස්සේ මගේ කාර් එක හොදන අතරතුරේ තමයි මේ ඉන්නේ. ඒතොර යමක් කරන අතරතුරේ කියන එක තමයි මෙතනනු අදහස් වෙන්නේ. බලමු ඊළඟ වාක්‍ය. Why aren't you answering the phone? ඇයියා ෆෝන් එක ඇයිවා ෆෝන් එක answer කරන්නේ නැත්තේ? I am painting our boundary wall. Mama, ape geesala thappe paint karana. Ether eka karana ataratura thamai me inne. Etakota me avastha gattat yama karana ataratura inna kota thamai me present continuous tense eka bhavitha ala thiyenne. Enam present continuous tense bhavitha karana avasthawan thunak me video hara ape katha karala thiyena. Palawini eka thamai yamak me mohothe sidu wenawa nam අපි ප්‍රසන්ට් කන්ටිනියස් ටෙන්ස් එක භාවිත කරනවා. ඒ වගේම මේ දවස්වල සිදු වෙන දේවල් තියෙනවා නම් ඒ සඳහාත් ප්‍රසන්ට් කන්ටිනියස් ටෙන්ස් භාවිත කරනවා. ඒ වගේම යමක් කරන අතරතුර නම් එන්නේ අපි ඒ සඳහාත් ප්‍රසන්ට් කන්ටිනියස් ටෙන්ස් භාවිත කරනවා. එහෙනම් ඉංග්‍රීසි විත් නෝනිස් කියන මගේ YouTube channel එකට අදම subscribe කරලා bell icon එක click කරන්න. මෙවැනිම තවත් පාඩම්කින් ඔබව හමුවනතුරු මාබෙන් සමු ගන්නවා. Bye for now.